මොරටුව විල්ලෝරාවත්ත ප්‍රදේශයේදී එම ජනතාව හමු අවස්ථාවේදී ඔවුන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. නැවත 88 89 90 දැන් පාර්ලිමේන්තු බෝම්බ ගැහුවේ කවුද? මම ওই නඩුවේ කතා කළා. නඩුවේ නිදහස වෙච්ච අය ඊළඟ මාස කිහිපේ සබරගමුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පළවෙනි නීතිකාරයා සීනුව ලකුණෙන් තරඟ කළා. ඒ නිසා JVP වෙනුවට ඒව වහලා අද එනවා NPP. හැබැයි NPP යට තියෙන්නේ JVP කියන එක අමතක කරන්න එපයි කියන කාරණයක් කියමින් මේ ඡන්ද නාස්ති කරන්න යන්න එපා. මේ ඡන්ද නාස්ති කරන වෙලාවක් නෙවෙයි. හැම ඡන්දයක්ම වටිනවා. මොරටු ජනතාවට රජයෙන් ලබා දීලා තිබුණු දේව භාණ්ඩ ප්‍රවාහන බලපත්‍රය අහිමි කරලා තිනෝ. ඒ බලපත්‍රය ඔබතුමාගෙන් ඉතා කාරණිකව මුළු මොරටු ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිනවා. ඒ දේව බලපත්‍රය නැවත ලබා දෙන්නට කියලා. බඩු කර්මාන්ත කරුවන්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන්න කියලා මං ඉල්ලා සිටිනවා. අනුතුරටපත් වෙච්ච නෞකාව නිසා ඔවුන්ගේ රැකියාව විශාල එක්ස්ප්‍රෙස් නෞකාව නිසා විශාල වශයෙන් ඔවුන්ගේ රැකියාව කරගන්න නොහැකිතාවයක් පැතුණා. වන්දි මුදල් දැනට මම හිතන්නේ වාරිකයක් හෝ දෙකක් හම්බ වෙලා තියෙනවා. ඔවුන් බලාපොරොත්තු වෙනවා අතිගරු ජනාධිපතිතුමනි ජනාධිපතිතුමනිෙන් පස්සේ හරි ඒ වන්දි මුදල ලබා දෙන බවට පොරොන්දුවක් බලාපොරොත්තු වෙනවා. අපිට රේල් ට්‍රැක් එකක් මම මේ ඉල්ලන්නේ. ඒක ඩවුන් සවුත් වල ඉඳන් අප් ටු ජැෆ්නා වලට දෙන්න පුළුවන් නම් අපේ ඩිවලොප්මන්ට් සුත් වැඩි වෙනවා. ෂිප්ස් වලට දෙන බෙනිෆිට්ස් ටිකත් වැඩි වෙනවා. අපිට ඉන්කම් එකකුත් වැඩි වෙනවා. ට්‍රාන්ස්ෂිප්මන්ට් ලෙවල් එකත් වැඩි වෙනවා. ඔබතුමාට පුළුවන් නම් ඒක ඉදික කරලා ජයග්‍රහණය ලබලා next 5 years you can do this one. හදවතින්ම සුබපතනවා. ඒක කරගන්න අවස්ථාවක් ලැබෙයි කියලා. අවිධිමත් අයට දෙන විශ්‍රාම වැටුප් ක්‍රමය ගැන මං හිතන්නේ පුළුවන් ශ්‍රී ලංකා එකේ සඳහන් කරලා තියෙනවා. දෙවනි කාරණේ තමයි එක්ස්ප්‍රෙස් පර්ල් පිළිබඳව මං හිතන්නේ මුදල් කොටසක් ගෙවලා තියෙනවා. තව කොටසක් අපිට ගෙවන්න තියෙනවා. ඒ ටිකත් අපි බලන්න ඕනේ විගහට ඒවා ගෙවලා ඉවර කරන්න. ඒ ගැන මං අදාළ අමාත්‍යාංශයට කියන්නම් දෙක. අපි ඉන්නේ ශ්‍රී ලංකාව දියුණු කරන්න වරාවල් තුනක්. කොළඹ, තිරුකුණාමලේ, හම්බන්තොට. තිරුකුණාමලේ ඉන්දියාවෙක් අපි දැන් සාකච්ඡා කරගෙන යනවා. විශේෂයෙන්ම ඉන්දියාවේ නාගපට්නම් ඉඳන් තිරුකුණාමලේට LIOC පයිප්ලයින් එක ආවහම එතනින් අපේ සෙල් ටැංකිය වලට එනවා. සපුගස්කන්දේ පිරිපහදුව අපි තිරුකුණාමලේට ගෙනියනවා. එතන ඉඳන් මේ දියුණුවක් ඇති කරන්න ඉන්නේ විශේෂයෙන්ම දෙවනුව හම්බන්තොට වරාය දියුණු වෙනවා. තුන්වෙනුව කොළඹ වරාය දියුණු වුණාම මේ වරායවල් තුනෙන් අනික අලුත් වරායක් මියන්මාවලේ මං හිතන්නේ චීනය හදන්න චොන්කින් වලට යන වරාය. ඒ නිසා බෙංගාල බොක්කෙත් අල්ලා ගන්න කියලා අපි දැන් ඒකට වැඩ කටයුතු කරගෙන යන්නේ. එතකොට එහෙනම් අපිට ඉන්දියන් සාගරයේ බටහිර කොටස නැගෙනහිර දෙකේම නැව් වලට යන විදිහට තමයි අපි ක්‍රියා කරගෙන යන්නේ. මත්ද්‍රව්‍ය ගැන අවබෝධ අරගෙන ඒක වළක්වන්න ගන්න පීවර ඉඳන් අන්තිමටම මත්ද්‍රව්‍ය නිසා දඬුවම් විඳපු අය ආපහු ඇති කිරීමත් සම්පූර්ණ සියල්ලම එක මධ්‍යස්ථානයක් යටතේ අරගෙන එතනින් උවමනා නීති නියෝග දෙන්නටත් ඒ වගේම මත්ද්‍රව්‍ය ගේන අයට මීට වඩා තදින් අත්අඩංගුවේ තියාගන්න ඕන පීවර අරගන්ට කියලා ඉන්නේ.